ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත රුසියානු යුක්‍රේන යුද්ධයේ කළු වලා මැද රිදි රේඛාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයත් හදිසියේ රැස් වෙයි ජිනීවා සැසිය අද පස්වරුවේ මුලින්ම යුක්‍රේනය ඊළඟට ශ්‍රී ලංකාව අදත් පැය පහක් කලුවරයි ඩීසල් නැතුව පිරවුම් හල් වැසෙයි බස් දහවනේ 50යි මාතර බස් 600න් 500ක්ම නවති කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද දින සුදුතුම් පියතුමන් හමු වීමට නියමිතයි අනුර වංචාවයි දූෂණේනුයි තොර පාලනයක් හදන්න සූදානම් දෛනික කොවිඩ් ආසාදිතින් අඩුවේයි අඩුව සුළුෙන් තකන්න එපා සෞඛ්‍යංශ කියයි සංචාරකින්ට කොවිඩ් පරීක්ෂණ නතර කිරීම නිසා එන්නතටත් බය නැති ප්‍රභේද රටට එන්න පුළුවන් ලූඩෝ බෝඩ් එකේ නයි ගැන කියන ගීතා දැන් දේශීය පුවා අද දිනේ අද දිනේ සිට පැය පහකට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා ඒ අනුව ABC කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයකොත් සෙසු කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයකොත් විදුලි කප්පාදුව සිදුවනු ඇතේ මේ අතර රට පුරා පවතින ඉන්ධන හිඟයට තවමත් නිසි විසඳුම් ලැබෙන්නේ නැහැ ඊයේ දිනට වඩා අද වන විට ඉන්ධන පිරුම්හල් අසල මගේ බස් රථ ඇතුළු වාහන විශාල ප්‍රමාණයක දිගු පෝලිම් දක්නට ලැබුණා විදුලි බලාකර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැය 5යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා. ABC යන කලාපවලට අයත් ප්‍රදේශවලට පැය 4යි මිනිත්තු 40ක් විදුලිය කප්පාදු කරනු ඇත. දිවා කාලයේ පැය 2යි මිනිත්තු 40ක්ද රාත්‍රියේ පැය 2ක්ද විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. සෙසු ප්‍රදේශ සඳහා පැය 5යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ දිවා කාලයේ පැය 2යි මිනිත්තු 45ක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා. සෙසු ප්‍රදේශ වලට රාත්‍රී කාලයේ පැය 2යි මිනිත්තු 30ක් විදුලිය කප්පාදු කරනු ඇතේ. විදුලි කප්පාදුව නිසා ගාල්ල ප්‍රදේශයේ බ්ලොක්ගල් කර්මාන්තයේ නියැලෙන පිරිස් දැඩි අපහසුතාවයට පත් වී තිබුණේ මෙලෙසින්. කරන්ට් එක නැති නිසා හරි අපහසුතාවයට පත් වෙලා තින් මේ වැඩ කරන අයට වැඩ කර ගන්න විදියක් නැහැ. වෙලාවට දැනුම් දීවන්නේ නැහැ කරන්ට් එක කපන්නේ කීයටද කියලා. ඉතින් මේ බදාම් වඩිය අනලා තියෙන්නේ මේ වැඩ කරන ගෝලියෝ ගෙදර ගියා. ඉතින් රැට ගියා. ඉතින් රැටත් කරන්ට් එක කපනවා. ඒකෙන් ඉඳ හරි අපහසුතාවයට පත් වෙලා තින්. බඩු ඉල්ලුවාට බඩු මේ දෙන්න බෑ ඉල්ලන්න තරමට. කරන්ට් එක තියනවා නම් වඩාම හොඳ හැම දවසෙම වෙලාවෙම මෙතර කනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇතැම් ඉන්ධන කල් ආශ්‍රිතව තවමත් ඉන්ධන හිඟයක් පවතිනවා. යන්න තෙල් නැහැ දැන්. දැන් ඊයේ ගිහිලා තෙල් පොලි වේදලා දෙතුන් පොලෙන් ගහගෙන ආවා. හරි කනගාටුයි මේ තියෙන තත්ත්වය. ඊ අද දිනේ බස් රථ දහවල් කාලයේ ගමන් කිරීම සීමා කරලා තියෙනවා. විශේෂයෙන් පෙරවරුවේ සහ අද අවස්වරුවේ මගින්ට තදබදයන් නොවන ආකාරයෙන් ප්‍රවාහන සේවාව අපි ක්‍රියාත්මක කළා. නමුත් අවාසනාව තාමත් ඉන්ධන පිරුම් මල්වල ඉන්ධන නැහැ. මේක බරපතල ගැටලුවක්. අද දිනේ යම් ගැටලුවක් ඇති වුණේ නැහැ අපිට බස් ටික ධාවනය කරන්න. දැන් අද දිනේ අපි බලාපොරොත්තු වෙනවා ඉන්ධන කොහොම හරි අපිට ලබා දෙයි කියලා. ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන හල් අසල මෙලෙස දිගු පෝලිම් දක්නට ලැබුණා. නේද අපි තමයි හොඳටම කලේ කියලා තමයි කියන්නේ. ආයර් දුවන්නේ කොහොමද සර්? ඩීසල් නැතු. දැන් තෙල් නැති වෙන්නේ පොලිමේ. අවිල්ලා විනාඩි 20ක් වගේ යනවා. ඉතින් ඕක තමයි ඉතින් කවුරු ආවත්. බඩු නෑ. හරි කැතයි නේද අපිට කරන මේ ක්‍රියා පිළිවෙත. අපිට ඒක දිරවන්නේ නෑ. මොකද අපි මාස් පරිකාරයෝ. දැන් රටට කරගන්න බැරුව තියෙන්නේ. ගෝඨාභය මාත්‍යා කියලා ආවේ අරමයි මේමයි කියලා. ආන්බ කොහොමද ගෙනියන්නේ ගෝඨාභය මාත්‍යෝ? ඇයි මේම තෙල් නැතු අපි ඔස්සෑදු ගන්නේ? මේක තමයි හොඳටම කරපු එකම ආණ්ඩුව. විදෙස් පුවතක් වෙතයි අවධානය
චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව විශාල යුද ටැංකි සමූහයක් මේ වන විටත් යුක්‍රේනයේ කියෙව් අගනගරයේ වෙත ගමන් කරමින් සිටිනවා. රුසියානු හමුදාවටද යුක්‍රේන හමුදාවේ දරුණු ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තම න්‍යෂ්ටික අභිපද්ධතිය සූදානම් කර තබන්නේයි මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් නියෝග කර තිබෙනවා. යුක්‍රේන සහ රුසියානු නියෝජිතයින් බෙලරුසියා දේශ සීමාවේ මුණ ගැසීමට එකඟ වී තිබෙනවා. එය මෙම යුද්ධයේ අඳුරු වළාවක රිදී රේඛාවක්සේ දැකිය හැකි. රුසියානු හමුදා කියෙව් අගනගරය අල්ලා ගැනීම සඳහා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කිරීම ආරම්භ කොට අදට දින 5යි. යුක්‍රේන හමුදාව සහ යුක්‍රේන සිවිල් වැසියන්ද තම රට රැක ගැනීමට දිවිහිමියෙන් සටන් වදිමින් සිටිනවා. රුසියානු හමුදා කියෙව් වෙත ගමන් කරන අයරු චන්ද්‍රිකා ඡායාරූප මගින් පැහැදිලිව දක්නට පිළිවන්. විශේෂයෙන් ජනාධිපති පුටින් සිය න්‍යෂ්ටික ආයුධ පද්ධතිය සූදානම් කර තබන්නේ කළ නියෝගය ලොව සස්සල කරවන්නක්. දැනටමත් මෙම ආක්‍රමණය නිසා දෙරටටම විශාල සංඛ්‍යාවක් අහිමි වී තිබෙනවා. යුක්‍රේනයේ සාමාන්‍ය වැසියන් 250කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙන විටත් මරමුවට පත්ව අවසන්. තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 1500කට ආසන්නයි. යුක්‍රේනය පවසන්නේ මේ වෙන විට රුසියානු බටේන් 4300ක් පමණ මරා දැමීමට හෝ බරපතල තුවාල සිදු කිරීමට තම හමුදාවට හැකි වූ බවයි. මේ අතර සමහර රටවල් දැන් යුක්‍රේනයට අවශ්‍ය ආධාර ලබා දීම ආරම්භ කර තිබෙනවා. මහා බ්‍රිතාන්‍ය පවු මිලියන 40ක හදිසි ආධාර අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පවතින අර්බුද කාරී තත්ත්වයේ හමු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය හදිසියේ කැඳවා ඇති බව වාර්තා වෙනවා. මේ අතර ප්‍රථම වතාවට යුරෝපා සංගමයේ යුක්‍රේනයට අවි ආයුධ සැපයීමට තීරණය කර තිබෙනවා. මේ වන විටත් යුක්‍රේන සරණාගතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්න බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. රුසියාවේ බැංකු ගිණුම් තහනම් කිරීමට දැනටමත් සමහර යුරෝපීය රටවල් පියවරගෙන අවසන්. ඉතිහාසයේ ප්‍රථම වතාවට රුසියානු රූබල් මුදල ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. ස්විස්ට් මූල්‍ය හුවමාරු කේත ක්‍රමය තහනම් කිරීම, ජාත්‍යන්තර බැංකු අවහිර කිරීම, රුසියානු ගුවන් ගමන්වලට තහංචි පැනවීම ආදිය හේතු කොටගෙන රුසියානු රූබල් අගය වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. කිසිවෙකුටත් රුසියානු රූබලය අවශ්‍ය වන්නේ නැති බවයි සමහර මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය හුවමාරු පණිවිඩ ක්‍රමයක් වන ස්විෆ්ට් හරහා රුසියාවට ඇති ගනුදෙනු කිරීමේ හැකියාවද පාලනය කර තිබෙනවා. එසේම ප්‍රධානතම රුසියානු තෙල් සමාගමක් වන රොස්නෙෆ්ටි කොටස් හිමිකාරීත්වයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය තෙල් සමාගම තීරණය කර තිබෙනවා. මේ අතර ලොව විශාලතම ගුවන් යානය ලෙස විරුදාවලිය ලබා තිබුණේ යුක්‍රේනයට අයත් මෘයා හෙවත් සිහිනයයි. එය ඇන්ටනෝ AN-225යි. රුසියානු ප්‍රහාරයකින් එම ගුවන් යානය නවතා තිබේදී විනාශ වී තිබෙනවා. රුසියාව දිගින් දිගටම පවසන්නේ තමන්ගේ ඉලක්ක හමුදා කඳවුරු සහ ඊට යටිතල පහසුකම් සපයන ස්ථාන බවයි. පුටින්ගේ න්‍යෂ්ටික අවිපිලිබඳ නියෝගය මේ ආක්‍රමණය තවත් භයානක තැනකට ගෙන යනු නොඅනුමානයි. යම් හේකින් නේටෝ ඇතුළු බටහිර රටවල් ඍජු ලෙස යුද ආධාර ලබා දීමට ක්‍රියා කළහොත් පුටින් න්‍යෂ්ටිකාවේ භාවිතා කරාවිද එසේ වුවහොත් ඒ සමස්ත ලෝකයටම විනාශය කැඳෙනු නොඅනුමානයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ට සහාය දක්වමින් එරට රූපවාහිනී නිවේදකයෙකු මෙසේ පවසා තිබෙනවා. රුසියාව ලෝකයේ තුල නැත්නම් අපට ලෝකයෙන් නැති වැඩේ කුමක්ද යන්නයි. ඉන් ඔහු අදහස් කරන්නේ අවශ්‍ය නම් ලෝකයම විනාශ කළ යුතු බව නොවේද? කෙසේ නමුත් යුක්‍රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ වීම මේ අඳුරු වළාව තුල දක්නට ලැබෙන රිදී රේඛාවක් බව සඳහන් කළ යුතුයි. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සැසිවාරය අප්‍රේල් පළමුවනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාගෙන ඒමේ සූදානමක් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අද ස්විස්තරලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි. මානව හිමිකම් සැසිවාරය මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි ආරම්භ වන්නේ. සැසිවාරය අප්‍රේල් පළමුවනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව පසුගියදා ප්‍රකාශයටපත් කෙරුණු අතර එය ලබන තුන්වනදා සභාගත කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විවාදය තුන්වනදා හෝ හතරවනදා පැවැත්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය අප කළ විමසීමකදී පැවසුවේ. එහිදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා අදහස් දැක්වීමටද නියමිතයි. යුක්‍රේන සහ රුසියානු අර්බුදය සම්බන්ධයෙන් මෙම සැසිවාරයේදී මූලිකවම අවධානය යොමු කරනවා. දෙවනුව අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වීම විශේෂත්වයක්.
කොළඹ අගරදුගුරු කාර්දිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිතව තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහායි. එරට වේලාවෙන් පෙරවරු 11ට පමණ කාර්දිනල් හිමියන් පාප් වහන්සේ මුණ ගැසීමට නියමිත බව සඳහන්. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා කොළඹ අගරදුගුරු කාර්දිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද පෙරවරුවේ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් සුදුතුම් පියතුමා හමුවීමට නියමිතයි. එම හමුවේ රට වේලාවෙන් අද පස්වරු 11ට වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් සුදුතුම් පියතුමාව බැහැදකීම සඳහා කොළඹ අගරදුගුරු කාර්දිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානයේ බලා පිටත්ව ගියේ පසුගිය 23 වනදායි. මේ වන විට දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම දහස සීමාව ආසන්නයේ පවතිනවා. එය අනවශ්‍ය නිදහසක් සඳහා යාමට හේතුවක් නොවන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. එසේ වුවහොත් දැනට පවතින තත්ත්වය වෙනස් විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා. මේ අතර එන්නත් වලට පවා ප්‍රතිචාර දක්වන්නේ නැති අලුත් කොවිඩ් ප්‍රභේද රට තුළට ඇතුළු විය හැකි බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමක් මේ වන විට දක්නට ලැබෙනවා. ඊයේ දිනේදී තෙමරටින් කොවිඩ් ආසාදිතයින් 977 දෙනෙකු තහවුරු වුණා. ඒ PCR පරීක්ෂණ 5371කින් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 2794ක් අතරින් මෙලෙස දෛනික රෝගීන්ගේ අඩුවීම සුළුෙන් තැකිය නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. සංඛ්‍යාත්මකව අඩුවක් තිබුණට රට වටේ ඉන්න රෝගීන් අතර මේ සංඛ්‍යාවේ ලොකු වෙනසක් අපිට පෙනෙන නැති නිසා මේ මොහොතේ අපිට කිය යුතු දේ තමයි අපේ ආරක්ෂාගත යුතු මොනම ආකාරයකින්වත් තැහැල්ලුවට ලක් කිරීම නොකළ යුතුයි. අපි කරන සෞඛ්‍ය පුරුදු ආදිය උපරිමයට ක්‍රියාත්මක කළ යුතුමයි. මේ අතර දෛනික කොවිඩ් රෝගීන් අඩු වී ඇත්තේ PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම අවම මට්ටමක පවතින නිසා බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරන්නේ. විදේශීය සංචාරකින් විශාල වශයෙන් රටට පැමිණීම ඇතුළු කරුණු හේතුවෙන් ඉදිරියේදී එන්නතට පවා ප්‍රතිචාර දක්වන නැති කොවිඩ් ප්‍රභේද වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ. කොවිඩ් 19 අසත තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ නොකරන නිසා රෝගීන් සංඛ්‍යාත්මකව වැඩිවීමක් පෙන්වන්නේ නැහැ. කෙසේ වෙතත් විශාල වශයෙන් රෝගීන් ගම්වල විශාල පොකුරු බිහි වෙමින් තියෙන නිසා එන්නත් ආවරණයේ ඉහළ රටක මෙවැනි වසංගත තත්ත්වයක් මෙවැනි නිදැල්ලේ පැතිරෙන්න ඇරලා තිබීම තුලින් නව කොවිඩ් 19 ප්‍රභේද නිර්මාණය වීමේ හැකියාව තියෙනවා කියන අවධානම අපි අඳුරගත යුතුයි. ඒ වගේම එන්නත් ආවරණයේ ඉහළ රටක මේ පැතිරීම තුලින් එන්නතට සංවේදී නොවන ප්‍රභේද වුවත් වර්ධනය වීමේ හැකියාව තියෙනවා කියලා පේන්න තියෙනවා. නිවෙස්ගත කොවිඩ් රෝගී ප්‍රතිකාර සේවය පිළිබඳව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල් හින මහත්මිය මෙලෙස පැහැදිලි කළා. 13.90 දුරකථන අංකයට ඍජු දුරකථන අංකයක් ලබා දෙන්න. එතනදී ඔබට උපදෙස් ලැබෙනවා අංක බිංදු අමතන ලෙස. එහිදී ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස් පෞල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ අධීක්ෂණය යටතේ ඒ අදාළ වෛද්‍යවරුන් විසින් සිදු කරන ලබන හේයින් යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒ සුළු රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. නොපමාව නිවෙස්ගත ප්‍රතිකාර ඒකකයට ඇතුල් වෙන්න අවස්ථාව ඔබට මේ අවස්ථාවේදී සලසලා තියෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 24ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16190 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව පුද්ගලයන් 71,59,638 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. කොවිඩ් වසංගතයේ හමුවේ පිලිපීනයේ මැනිලා අගනුවරට පැන වූ සීමාවන් හෙට සිට ඉවත් කිරීමට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරෙස් තීරණය කර තිබෙනවා. ඒ එරට එන්නත් කරනට ලක්වන සංඛ්‍යාව ඉහළ යාම සහ ආසාදිතයින්ගේ තියුණු පහත වැටීමක් පෙන්නුම් කිරීමත් සමගයි. මීට සති කිහිපයකට පෙර පිලිපීනයේ සංචාරකින් සඳහා තම දේශ සීමා යළි විවෘත කළා. මේ අතර මැයි මස 9 වනදා පිලිපීනයේ ජාතික මැතිවරණය පැවැත්වීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ජාතික ජනබලවේගයේ ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන නැති සෑම අපරාධයක් පිටුපසම දේශපාලන බලපෑමක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී
රටක පාලකයා සහ පාලක කණ්ඩායම හොරු වුණාම ඒ රට ඉවරයි. අපි ඔයගලන්ට පළමු සහතිකේ දෙනවා. අපි ගොඩනගනවා මේ රටේ වංචාවෙන් දූෂණයෙන් තොර පාලනය. මට හෝ අපේ කිසිවෙකුට පෞද්ගලික යමක් උපයා ගැනීම අපේක්ෂාවක් හෝ වරමුණක් අපිට නෑ. අපිට තියෙන පොදු වරමුණ හොරකම් කරපු කණ්ඩායමට දඬුවම් දෙනවා. ඔයාලා මතක නම් පෞගේදා පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් නැගිටලා කිව්වා වංචා දූෂණයන්ට බලය දඬුවම් දීමේ බලයක් මට තියෙනවා කියලා. තිබුණා කියලා. මන්න ගිටලා කිව්වා එහෙම බලයක් තිබ්බනම් ඔය ඉස්සරහ පේලිය කවුරුත් නැහැ කිව්වා. ඒක කියන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? මම දූෂිතෙක් නම් මට ඒක කියන්න බෑ. මම පහුවද ඇතුළු. අපේ රටේ නම ගිය ඕනෑම අපරාධයක් අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගන්න පුළුවන්. අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගන්න බැරි වෙච්ච සියලු අපරාධ දේශපාලන අපරාධ. නේද? මම චමුදිතික සිද්ධිත් මම කියන්නේ ඒක. කැමරා 22ක දර්ශන තිබෙනවනะ. අද වෑන් එක අපු මාවත තිබෙනවනะ. ඒක දිහා බලපුවම කොතනකාරී CCTV එක ඕකේ අංකේ තියෙනවා. හරි සරලයි දවසයි. හැබැයි හොයාගන්න බැරි වුණොත් මොකද? අනිවාර්යෙන් රජයේ රැකවරණ සහිත පහරයි. එනිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව අදක්ෂ නැහැ දක්ෂයි. නේද? ඕනෑම එකක් විසඳනවා විසඳන්න බැරි වෙලා තියෙන දේශපාලන මැදිහත් වීම සහිත සිදුවීම් විතරයි. එනිසා එය පිරිසුදු කරලා මේ පරීක්ෂණ ආයතන ඉස්සරහට ගෙන යන්න පුළුවන්. අපි හදන්න යෝජනා කරන්නේ දූෂිතයන්ට අපරාධ කරවන්නට දඬුවම් දෙන ආණ්ඩුව. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ජනතාවට අකණ්ඩ විදුලිය ලබා දෙන්න ඒ අවශ්‍ය කරන මැදිහත් වීම වෙලාද කටයුතු කරනවා තාප බලාගාර ටික සක්‍රිය කරගත්තාම මේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳ ගන්න පුළුවන් අර රෝමයේ ගිනි ගනිද්දි නීරෝ වීර්ණ ආවාදනය කරා වගේ මේ අර්බුදයක් අවස්ථාවේ ආණ්ඩුව සැනකෙලි පවත්ත වැඩලක්ෂය කියලා කොමිස් වැඩලක්ෂයක් තමයි පටන් අරගෙන සල්ලි අච්චුක ගහ සල්ලි බෙද බෙද උද්දමනය වැඩි වෙන පාරක තමයි ආණ්ඩුව යන්නේ ජනාධිපතිතුමාගේ නායකත්වයේ ශක්තිමත් කරන්න හැමදාම පෙරමුණ ගත්තේ කාන්තාව. මේ රටේ වැඩි පිරිසක් ජීවත් වෙන්නේ ජනගහනයේ කාන්තාව 152ක් ඡන්දයිතිය තියෙන්නේ කාන්තාවන්ට. නිවැරදි නායකත්වයේ දුල ඉඳගත් පිරිස තමයි මේ රටේ කාන්තාව කියන්නේ. ඒගොල්ලන් වේදිකාගාරේ කිව්වා සිස්ටම් චේන්ජ් එකක් අපි දෙකනවා කියලා. අපි ආවම නොමිනේ ගෙවල් ලබා දෙනවා. කසාද බඳින්න එපා කිව්වා. අපි බලයට ආවම බඳලා දෙන්නම් කිව්වා. බලේ තාවකමන් තරුණ තරුණියන්ගේ තියෙන සන්තෝෂෙට බින්තිවල චිත්‍රයක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇත්තම බලාපොරොත්තු. දේශපාලනේ මොනවා වුණත් මේ රට වෙනස් කරන්න. ස්නේක් ඇන් ලැඩර් කියලා අපි තියෙන පොඩි ක්‍රීඩාවක්. නෑ මෙහෙම කාගෙන පල්ලෙහාට වැටෙනකොට ආයේ ඉරිමගේ නැගිනවා. මං ඒ ක්‍රීඩාවට හරි දක්ෂයි. පාළුවේ දිබිමට දානකොටම ආයේ නැගිට්ටා. මොන ප්‍රශ්න තිබුණත් ලිඳින් වතුර බීලා ඊයේ රාත්‍රියේ බත්තරමුල්ල කෝට්ටකේවත්ත ප්‍රදේශයේ නිවසකට මැර පිරිසක් පහර දී තිබෙනවා. ගිනි අවි සහ තියුණු ආයුධ රැගෙන පැමිණි පිරිසක් අදාළ පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේ බත්තරමුල්ල කෝට්ටකේවත්ත ප්‍රදේශයේ නිවසකට පහර දීමක් සිදු කර තිබෙනවා. බත්තරමුල්ල උඩුමුල්ල පදිංචියේ සුරංග නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු මෙර කණ්ඩායමක් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. පුද්ගලින් පස් දෙනෙකුට පහර දී ඇති අතර දෙදෙනෙකු මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. ප්‍රදේශවාසීන් කියා සිටින්නේ නිතර ඔහුගෙන් මරණ තර්ජන ඇති බවයි. මීට පෙර පොලිසියට පැමිණිලි කළත් නිසි ආරක්ෂාවක් නොලැබුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ නිසි ආරක්ෂාවක් ලබා දී මෙම පහර දීම සිදු කර පුද්ගලින් කඩිනමින් අතනඟුවට ගන්නා ලෙසයි. දැන් රටවටවුවත් කිහිපයක් කෙරේ. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් 504 ගංගේ අය ප්‍රදේශයේදී වනාලි පහර දීමකින් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර ඇලහැර බකමුණ රිදීඇල රක්ෂිතේ දඩේමීගේ පුද්ගලයෙකුද වනාලි ප්‍රහාරයකින් පසුගිය දාමිය ගියා. මාතිවිල ජපන් මිත්‍රත්ව මාර්ගයේදී මෝටරයක් සහ පාපෙදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පාපෙදිය ගමන්ගත් පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පෞරාණික භූගත නිදන් වස්තු සෙවීම සඳහා අධිතාක්ෂණ ස්කෑන උපකරණ රැගෙන යමින් සිටි පුද්ගලින් 5 දෙනෙකු විශේෂකාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ස්කෑන යන්ත්‍රයක්, ලැප්ටොප් පරිගණකයක්, ආරෝපණ බැටරියක් ඇතුළු උපකරණ රැසක් සමග මෙම පුද්ගලින් අත්අඩංගුවට ගත් බවයි විශේෂකාර්ය බලකා නිලධාරීන් පැවසුවේ. නීතිඥන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සහ නීති දැනුම වර්ධනය කිරීමේ අරමුණින් නීති සැසිය නමින් වැඩමුළුවක් පසුගියදා පැවැත්වුණා. ඒ බදුල්ල ප්‍රදේශයේදී ඌව පළාත නියෝජනය කරමින් නීතිඥ මහත්ම මහත්මීන් 100ක් පමණ මෙම සැසිවාරයට සහභාගී වුණා. ගව ඝාතකාගාරවලට ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල්ල විශේෂකාර බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ලොරි රථය පරීක්ෂා කිරීමේදී කිරි දෙනුන් 7ක් සහ පිරිමි සතුන් 2 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.